අයිබුවන් ඔබට මතක ඇති 70 80 දශකවල ගුවන් විදුලියෙන් ඇසුණු මීරු ගීතරාවයක් ඇය සම්මානනීය ගායිකාවක් චිත්‍රපට 70කට පමණ ගීත ගායනා කළ ඇය ගැයූ සියලු ගීත ගණන 100කට අධිකයි ඇය ඒ වගේම 1984 1986 1992 සහ 1996 දී සම්මානයටද පාත්‍ර වුණා ඇය නමින් नीला विक्रमसिंह अगे संपूर्ण नाम दोन डेलिशिया नीला विक्रमसिंह अय उपन्ने इद्दसमसी पन्हे मार्तुमस तिस्वनिदा वत्तलदी दोन फ्रांसिस विक्रमसिंह सा वितान आरच्चिगे यसवती गुणसेकर यन महात्म महात्मींट दाव बाल दियने से अय उपतलबुवा औरदु नमेदी इनम इद्दसमसी पनसनमेदी ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ආධුනික කටහඬ වැඩසටහනට ගීතයක් ගයමින් සංගීත දිවිය ආරම්භ කරනවා. ඉන්පසු දශක 6ක් පුරාවට අපේ දිසවන් සුමීරු ගීතෙන් නැලවුවා. ඇගේ මුල්ම ගීතේ පටිගත වුණේ 1967 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මැදිරියක. ඒ ගීතය තමයි සැඳෑ අඹරේ කියන ගීතය. එය ඩෝල්ටන් අල්විස් ෂූරින්ගේ පද සංකල්පනාවක්. සංගීතය සැපයුවේ සංගීතවේදී ලයනල් අල්ගම් ෂූරින්. ඇය ඉපදිලා මාස 6දී පොලියෝ රෝගයට ගොදුරු වෙනවා. ඇය ඉගෙනගත් පළමු පාසල කිරිමැටියාගාරේ විද්‍යාලය. 1954 දී ඇය කැස්බෑව රජයේ පෞද්ගලික පාසලට ඇතුළත් කරනවා. එහිදී ඇය මුලින්ම සංගීතයට සම්බන්ධ වෙනවා. පසු ඇය මාම්පේ ශ්‍රී සෝභිත මහාවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. नीला विक्रमसिंहयन विशारद विंसन सोमपाल सह आनंद जयसिंह यन संगीतज्ञ यटते संगीत इगन गत्ता ऐ दशमसे पनस्तके दि इवकट सिलोन गुवन विदिलि आयतनेट सिय पलमु गीते गायना कला 1973 दि ऐ श्रीलंका गुवन विदिलिये पर्यवेक्षणांशे गयु गीतवल कुशलताव मत ए श्रेणीये गायिकावक लेसट तेरेनवा उत्तर इंदिया संभाव्य संगीत हैदरिम पशु ऐदरनमसी संगीत विशारद उपाधि लबागण नीला विक्रम सिंह टीएम जयरत्न समग गयु युग गीत गणना वक्म जनप्रिय तिबुना पशु नीला संगीते पिलिबंद गुरुवेरु कुविमेट तीरने कला පාසල් කීපයකම ඉගැන්වීමෙන් පස්සේ වසර 23ක්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලුණු අතර ඉන් වසර 8ක්ම කොළඹ විශාකා විද්‍යාලයේ සංගීතාචාර්යවරිය ලෙස කටයුතු කළා. 1998 දී ඇය අකාලේම විශ්‍රාම ගත්තා. ඒ ඇගේ උදරයේ පිළිකාවක් වැළඳී තිබු නිසා. නමුත් ඇය ඉන් දිවි ගලවා ගත්තා. 2012 වර්ෂයේදී ඇගේ සංගීත දිවියේ සාලිස් පන්වසක සංවස්තරයේ සමරමින් මාස්ටර් සර් නමින් ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළා. ඇයට වැළඳී තිබූ පොලියෝ රෝගේ නිසාම 1989 දී මෙරටින් පොලියෝ රෝගේ තුරන් කර දරුවන් බේරා ගැනීමේ යුනිසෙෆ් ව්‍යාපෘතියට සහභාගී වුණා. ඇය මෙම ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රචනා කළ ගීත ගායනා කළ අතර එය ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා හරහා නිතර අසන්නට ලැබුණා. මෙම ව්‍යාපාරය හරහා පොලියෝ රෝගේ තුරන් කිරීමට ඇයගේ උත්සාහය බෙහෙවින්ම ඉවහල් වූ අතර 2000 වන විට පොලියෝ එක් රෝගියෙකුවත් වාර්තා වුණා. ඒකම 2002 දී ද මද නමින් පුණ්‍යාතනයක් ආරම්භ කරලා ශාස්ත්‍රීය ජීවිත කාලයේ පුරාටම දායක වූ දරුවන් වැඩිහිටියන් සහ කලාකරුවන්ට ආහාර සැපයීමේ අරමුණෙන් සංවිධානයක සභාපතිනිය ලෙස කටයුතු කළා. ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස චිත්‍රපට 67ක ගීත ගායනා කළා. ඇය තෙවරක් සරසවි සම්මානයෙන්ද ජනාධිපති සම්මානය සුමති ටෙලි සම්මානය සුනාටා සම්මානය සහ වනිතා සම්මානය දිනා ගත්තා. 1984 දී ඇය හොඳම පසුබිම් ගායිකාවට හිමි සරසවි සම්මානය දිනා ගන්නවා බෝධියේ විහාරයේ ගීතයට ඈතින් නැතට චිත්‍රපටියට. ඊට පසුව 1986 දී සරසවි සම්මානය දිනා ගන්නවා දොළොස් මහේ පහන චිත්‍රපටයේ රසමුසු වූ පෙම් කල්පනා කියන ගීතයට. ඊට පස්සේ 1992 දී දොළොස් මහේ පහන චිත්‍රපටයේ පෙමක සුවඳ දැනිලා කියන ගීතයට සරසවි සම්මානය දිනා ගන්නවා. ඊට පස්සේ 1996 දී සුමති ටෙලි සම්මාන උළෙලේදී සංක්‍රාන්ති සමය කියන ටෙලි නාට්‍යයේ හොඳම ගායිකාව ලෙස නොතලන් මල් කැකුළු කියන ගීතයට සම්මාන හිමි කරගත්තා. ඇය සංගීතය නිර්මාණය කළ ගීත අතර ප්‍රදීපා ධර්මදාස ගැයූ කක්කුටු සුටන්, නෙළු අධිකාරි ගැයූ දෙල්තිරා, පෙට්‍රොනෙල්ලා ෆෙනාන්ඩු ගැයූ වලාපොටින්, පෙට්‍රොනෙල්ලා ෆෙනාන්ඩු ගැයූ අත දෙන්නම්, වික්ටර් රත්නායක ගැයූ ජීවිතේ, සිහින නගරේ, ටීඑම් ජයරත්නයන් ගැයූ
නිරිඳෙකුවී තන පින්නේ සිහින තුසිතේ රෝහණ බෝගඩ ගැයූ කඳුළු ඉවකර අමරසිරි මුණසිංහ ගැයූ එදා වගේ මතු මී තුල මී පැණි අයෂා ගුණසේකර ගැයූ වියෝදුකින් නීතා වික්‍රමතන්ත්‍රීගේ ගැයූ මහමෙරසේ අපේ අම්මා කපිල හේරත් ගැයූ බාල කාලේ ආයේ දවසක අඩසඳ නිවිලා පහන් කළ සඳ කඳුළු සයුරේ කුමා අත්නායක ගැයූ ඈත හිමාලයේ නිවන් දක්නා ප්‍රශාන්ත ඉරන්දක ගැයූ හදවතක් එවැනි ගීත රාශියකටම ඇය තනු නිර්මාණෙන් දායක වුණා සංගීත ශාස්ත්‍රය තුල තම නිසග හැකියාවන් උපමට්ටම් කරගත් ඇය දේශපාලන ශාස්ත්‍රය තුලද නිබයව අදහස් ප්‍රකාශ කළා ඒ නිසාම දෝ ඇයට ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් වරිය ලෙස පත්වීමක් ලැබුණා එහි සේවය කරමින් සිටින අතරතුර තමයි ඇයට ඇති වූ හෘදාබාධයක් නිසා ඇය රෝගාතුරව අවසන් සුසුම් හෙළන්නේ ඉතින් වියෝ ගී ගේන ආදරණීය හදවත් තුල පාරමී දම්පිරූ හෙළයේ අසහාය ගායිකාවක් වූ නීලා වික්‍රමසිංහන්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු මේ සියලු තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි යලිත් මෙවැනි වූ අර්ථාන්විත වීඩියෝවකින් අපි ඔබව හමු වෙන්නම් ලයික් කරන්න කමෙන්ට්ස් කරන්න ෂෙයා කරන්න මතක ඇතිව බෙල් අයිකනය ටච් කරන්න අමතක කරන්න එපා subscribe කරන්න is studio ja yeah.